සම්බුදු සරණහි පින්නත් හැම දෙෙනටම අදත් හැමෝම එක කරස් විලායින්නේ අපේ ජීවිතය නිවැරදි කරගණ්ඩ අවශ්‍ය කරන ධර්මකරුණු එකරාසී කරගෙන මේ ජීවිතය සාර්ථ කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන බලාපොරොත්වෙන ආකාරයට සියලු දුක්්‍යෙවන්කොට ලබන උතුම් සැනසීමෙන් සැ උතුම් නිවනිින් සැසෙනවා කියෙන අදහසින් තමගේ ජීවිතය සකස්කර ගැනීම සඳහා ධර්මය ්‍රවණය කරන්නට. ඉතින් හැම කෙනෙක්ම කල්පනාවට ගණ්ඩු ඕනේ අපි පසුගියදින කීපයේම මහි අනි දින පහක් අයක් වගේ කාලයක් බෝධි සත්ව ගුණයන් පිළිබඳව සාකච්ඡා කරා. එතකොට දැන් අලුත් අදහසක් තියෙන්ඩෝන අපේ සන්තානයේ අලුත්්චින්තනයක් තියෙන්ඩ ෝනෑ අලුත් නැවුම් බලාපොරොත්තුවක් තියෙන්ඩෝනෑ මම, ඔහොම හරි කරලා මගේ ජීවිතය ඉතාමත්ම නිවැරදි කරගන්නවා බෝධිසත්ව චරිතයක් මගේ තුළින් මම නිර්මාණය කරගන්නවා කියලා දැඩි අදහසක් දැඩි බලාපොරොත්තුවක් දැඩි හැඟීමක් තියෙන්ට ඕන මම මේදේ සිද්ධ කරනවා කියලා ඉතින් ඒකට තමයි අපි හැමවෙලාවකම කටයුතු කරන්න ඕනේ ඒකටමයි අපි පෙළගැහෙන්න්ඩ ඕනේ නැත්තං තමන්ගේ අපි අහපු ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන නෑ අප අහපු ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නට නම් අපි හැම වෙලේකම උත්සාහයක් ගණ්ඩ ඕනෑ ජීවිතේ ඉතාමත්ම නිවැරදි තැනකට පත්කර ගණ්ඩෝනය කියලා හැම වෙලාවකම උත්සාහයක් ගණ්ඩ ඕන එක තමයි අපි ඉතාමත්ම තදිින් බලාපොරොතුවෙන්ට ඕන තැන තින් අපි දධ සත් චරිත ලක්ෂ ගන ගැගෙන කතා කරා ඒ ගැන තව කතා කළ යුතු අවස්ථා කියපයක් තියෙනවා එතමයි පාරමිතාවන් ගැන සාකච්ඡා කරදදිත් අපිට නැත කතා කරන්න සිද්ධ වෙනවා ඒවගේ ජාතකතා ගැ කතාරදිත් කතාක සිදනෙනවා අද දස අපි අවධානයම කරන්න වෙනත් පැත්තකට ඒ තමයි අපි කරන වැඩ අනුව අපි වර්ගී කරණය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපි දියුණුව ඇතිවෙන්නේ අපි ඒවගේ ඒ වර්ගී කරණය කරලා තියෙන ආකාරයට කොතනද ඉන්න කියෙලා හැමවෙලේව බලා ගණඩ ඕන අපි කරන වැඩ අනුව අපේ දැනට චර්යාව අනුව අපිෝ වර්ගීකරණයක් කරලා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතිං ඒ වර්ගී කරණයට අනුව අපි කොතනද ඉන්න එකෙ අපි බලමු ඒ සඳහා යම් යම් අවස්ථාවලදී ඒ සිද්ධ කරපු බෙදීම්බලට අනුව අපි අපේ සිත යොමු කරනවා කොට අපිට තේරෙනවා මගේ මානසිකත්තේ කොතනැද තියන්නේ කියරලා ඔය හැම වර්ගී කරණයක්ම තියන්නේ සම්මම්බුදුජාණන් වහන්සේගේ ධර්මය තුළ අපි මොනවාහරි පැත්තකට වර්ග කරලා තියෙන වනං ඒ හැම්ම වර්ගී කරණයක්ම තියන්නේ ඒ සෑම වර්ගී කරණයක්ම තියන්නේ කිසිීම ගැටඩුවක් නැතුව අපට තේරෙන් ඕන අපේ මානසිකතත්ය තුළයි ව කිසිදකින් සමිටි කලු වර්ගි කරනවලින් ඇති පලක් නෑ ජාති බේද කුලබේද වර්ගබේද එක් කිසි දේකින් බුදුරජාණන් වහන්සේ පුද්ගලෙන් වර්ගී කරය කරලා නෑ. ඉතිං වර්ගි කරණය කරනවනන් කරලා තින එකමදේ තමයි ඒ ඒ අයගේ මානසිකලත්වය සහහිගේ ක්‍රියාකාරකං අනුව පිරිහෙන පුද්ගලයන් පිරිහ නැති අය කර්මාන් රූප වර්ගි කරන කර තිෙනවා එක එක කාකාරෙන් අපි සාමාන්‍ය මනුස්සයෝ කරන වර්ගී කරනය නෙවෙයි. හරි සාමාන්‍ය වර්ගි කරය කරන පේනදය. ජන්හන්සේ වර්ගී කරණය කළ තියෙන්නේ ඇතුලාන්ත හේතුවලින්. එතකොට ඒවා අපිට දැනවා. දැන් අද අපි සූදානම් වෙන්නේ අපි දන්නවා පානාාතිපාතා වේරමණනි, අධින්නාදානාවේරමනි, කාමසු මිච්චාරාව වරමණනි, මසාවාදා වේරමණ, මේ විදිහට අපි සුරාප මේරේ මජ්්‍යපමාදට්ඨානා ේරමණි, කියල සික්කාාපදයන් සමාධම් වෙනවා සිික්ෂාපද සමාධම් වෙන ඊට අමතරව තව අදිිෂ්ඨාන කරගෙන. පිසුුණනාවාචා පරුසාවාචා සම්ප්‍රප්පලාාපා ආදී වසිනු තේවෑම් වැලකීමේ අදහසින් වාසයකරනවා ඇති සිල් රකිනවා ඉන්ද්‍රිය සංවරය ඇතිකරගෙන කටයුතු කරනවා නොයෙකුත් තාකාරය සීලය රැකීම කියන එක බුද්ධ ශාසනය අපි දන්න කාල ඉඳලා පුංචිකාල ඉතා පුංචි කාලය ඉඳලා අපිට සීලය සමාධන් කරවලා තියෙනවා මම දන්න ඒ හරියට කරවලා තියෙනවද කියලා හැව සිල් පද ටිකනන් කියලා සිල් පද ටික හරි කියලා තියෙනවා. එතකට බෞද්ධය විදිහට අපි දැනගත යුතු වෙනවා, බෞද්ධ විදිහට අපි දැනගත යුතු වෙනවා, කොයි විදිහටද අපි මේ සීලය තුළින් අපේ වර්ධනයක් සිද්ධ කරගන්නේ කොහොමද කියලා අපි දැනගත යුතු වෙනවා ධර්මය තුළින්. ඉතින් ඒක තමයි මේ අපේ පැත්තෙන් අපි සංවර්ධනය කරග්ඩ හදන්නේ, කොහොමද අපි කොයි විදිහකින් හරි ජීවිතය නිවැරදි කරගැනීමේ වගකීම අපේ පැත්තෙන් තියෙනවා ජීවිතය නිවැරදි කරගැනීමේ වගකීම අපේ පැත්තෙන් තියෙනවා ඒක තමයි අපි සංවර්ධනය කරගත යුතු තත්ත්ය සහ සංවර්ධනය කරගත යුතු තැන ඒ මොකද ඒ වර්ගී කරණයන් වුවට අනුව මං කොතනද කිය බලලා ඉහල තැනකට වැටෙන එක තමයි සිද්ධ කරඩ ඕනය. මේ සඳහා කළ යුතු නොකළ යුතු හැම දෙයක්ක්ම දැනගණ්ඩ ඕනෙ කළවක් හමදාමත් කියනවා. තවත් මේට අදාළ ධර්මකරුණු අප එකතු කරලා එකතු කර දෙනවා අපේ පිුවන්ට අයට ඉති ඒවා සංවර්ධනය කරගන්ඩ තමයි අපි හැබිලේම උත්සාහ ගත යුතුව තියෙන්න්නේ. හොඳයි. දැන් එතකොට අපේ පැත්තිෙන් අපි බලන්ඩ මේවා අපි දැන් විග්‍රහ කරනකොට කොයි විදිර අපි සිල් රකින්න කියලා. හරිද සීය රකිනුට ඒ සීලය රකිින්ට හේතුවෙන චේතනාව. එක බොහෝම වැදගත් කාරණාව. ඇයි මානසික තත්ත්වය අපේ ලෞකික දියුණුවට ලොකු හේතුවක් වෙන ය සීලය කියන එක ආරක්ෂා කිරීම ලෞකික ලෝකෝත්‍ර දියුණුවල්ට විශාල හේතුවක් වෙනවා. හරි? ඉතින් ඒ ඇත්ඒ විශාල ලෝකොත්‍ර දියුණට වගේ ලෞකි දියුණුට මොද සීය ක්ඩනයවීමෙන් මිනිසු හිතන දියුණුවෙනවා කියලා. සීලය කණ්ඩනයවීමෙන් දියුණුවෙනවා කියලා හිතාගෙන ඉන්න මිනිසුන් ඒ මොකද දියුණුවවා කියලා තන්නේ හොරකං කරලා එතකොට ඒ වගේ දේවල් කරලා දියුණුුවෙන්ට පුුවන් කියලා හිතාගෙන ඉන්න අය, හොමද තමන්ගේ දියුණුව ඇති කරගන්නේ කොමද තමන්ගේ දියුණුව ඇතිකරගන්නේ අනාගත විශාල හානි සිද්ධ කර ගනිමි. ඒ දියුණුව දියුණුවක් නෙවෙයි ලෝකයේ දියුණුව කියලා කියන්නේ සැබෑම දියුණුවක් වෙඩෝන පසු ඇැවිලි නැති පසුව විපාක නැති සකසුරුවම් මොකද අනුන්ගේ දේවල් ගොඩ ගාගෙන ඉක්මට කෙනකොර දුණන පුළල ඒ දියුණුව ෞතික දියුණුව බෞතික දියුණුව විතරක් නෙවෙයි දියුණුව කියලක කියන්නේ යම්කිසි කෙනෙක් දෙපැත්තම ආරක්ෂසා කරගෙනවන ලෞකිකත්වයක් දියුණු කරගෙන අධ්‍යාත්මයක් දියුණු කරගෙන වන යාතමයි සාර්ථක කෙනා. මද ලෞකික දියුණුව තුළ කඩාගෙන වැටෙන ශණය කියන්න පුළුවන්ක මක් නැක් හොයි මොහතක දේක කඩාගෙනටන්නේ කෙලා ඒක ලෞකික දියුණුවකත් ෙවෙයි එකතකින් බෞතික දියුණවා. ලෞකික ජීවිතය දියුණුව කියලා කියනන්නේ ලෞකික ජවිතය සැසිරිදායක ජවිතයක්ෙන්ඩන බෞතිකව යම්කිසි කෙනෙක්? ධනයම් බලයෙන් එයාට යානවාන ඉදංකඩන් ගෙවල් දොරුවල් වතුපිටි ආදිය තියනම් ඒවාගෙන් දියුණුවීම කියන එක ඇත්තටම දියුණුවක් නෙේ කියැන් ක්ඩ බොඩ තියෙනක් කියන එක රි වැඩියින් ක් බොඩ බක් කියලෙති ඇති වැඩක් නැහැ. ලෞගේයේ දීශජ දියුණුව කියලා කියන්නේ ලෞකිය ජීවිතය එයා ස්තීර සැනසෙන ආකාරයට ඒ ජීවිතය සකස් වෙලා තියන්න ඕ ස්තීර සැනසීමකට අදාළව ජීවිතය සකස් වෙලා තියෙන්ට ඕන සුදුසු යම් කිසි ආකාරයකට හෝ. එකනව වැරදිලා තියෙන්ට බෑ අතීතය හිද බොහෝ දුක්ම් බොහෝ පස්චත්තාපයන් එන්ඩ හේතු නැතිවෙන්ඩ ඕනේ එන් හේතු නැතිවෙෙන්ඩ ඕනතිං ඒක තමයි ලෞකික දියුණුව ඇතිකර ගණඩනම් සැනසිරිදායකව සීලේ ආරක්ෂාවන්න ඕ සීලේ කඩෙන හැම වෙලාවකම සීලේ කැඩෙන හැම වෙලාවකම සිත දුරල වෙනවා. සීලේ කැඩෙන හැම වෙලාකම තමන්ගේ කටයුතු පරිහානියට පත්වෙනවා බෝග සම්පත්තිය නැතිවඩ හේතුවෙනවා ඇති මේවා කියනකොට කෙනෙක් කිතයි නෑ නෑ ඔය අත්දැකීම ඇත්දැකීමෙන් අපි කැන සමහර අය හොරකං කලා දියුණු වෙනවාන කෙරලා ඒතමයි බෞතික දියුණුව ඒ භෞතික දේවල් පවා බෝග සම්පත්තිය ැන ෞධක තත්ත්වයන් භෞතික දේවල් පවා පරිහානියට පත්වෙනවා ඒක ක්‍රමාණකූලව සිද්ධ වෙන දෙයක් සිල්කඩන ඇත්තන්ගේ කොට දැඟ අපි බලමු ඊළඟ කාරණාව පිළිබඳව ඊළඟ කාරණාව පිළිබඳ දැඟ අපිම මේ වර්ග කරණය ගැන පොඩක් බලන්ඩඕන. මේ තන්හා දෘෂ්ටිමාන්‍යයන්ගෙන් අංගලලා ම තන්හා දෘෂ්ටි මාන්‍යයන්ගේ අංලතම සීලේ රහෙන් ඕන. කොමල සිල් රකින අය සිල් රකින දැනට සිල් රන් අයගේ සීලය තියන තත්වයන් අනුව වර්ගී කරණයට ලක්වෙනවා ආකාර හතරක. එකක් තමයි. හාන භාගීයව සිල් රකින අය එයාගේ තත්ත්වය ඉළඟට අනිතේ තම ටිති භාගීියව සිල් රකින අය අනිත් අය තමයි විශේෂ භාගීව සිල්රකින අය සහ නිබ්බේද භාගීයව සිල් රකින අය කියලා කොටස් සතර කර බදෙනවා ඔන්නේ සමහර අය සිල් රකිනවා දුස්සීල අය ආශ්‍රය කරම ශීේ රකි තම හැ ආශ්‍රේ කරණි දුසීල් අය තර නෙවෙයි යා සීලය කැඩීමේ ආදීනෝ වැඩිය දකින්නෙත් නෑ එතකොට ඒ විතරක් නෙවෙයි එ ඉන්ද්‍රිය සංවරත් නෑ මිත්‍යා කල්පනා හරියට බහුලෝ තියෙනවා එ ඒ වුනාට එය සීල් රකිනෝ ඒ සීලය හානියට පත්වෙන ස්වභාවයක් තියෙන හානභාගිය සීලයක් හරි ඒතුමයි පලවෙනී වර්ගී කරණය ඒක යන්නේ හානි වෙන පැත්තට හරි මොනවද එහෙනන් දැම් බලන්ඩෝ නෑ. යම්කිසි කෙනෙක් සිල් රකින්න ගමන් අපි කෙනෙක් සිල්රකින ගමන් යගේ ඉන්දිය සංවර නැත්තං. ඉන්දිය සංවරණෑ කියලා කියන්නේ. ඇහෙෙන් රූප දැක ඒවාගේ ඇලි ගැලී සතුටුවෙමින් ඒවායෙන් උද්ධාමයට පත්වවෙින් වාසය කරනවා. කණෙෙන් සබ්ද අසා ඒවා අභිනන්ධනය කරනොය කියැන්නේ ලොකු තන්හා නිස්ත්‍රිත ප්‍රීතියකින් ඒ නැවත 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 ගැඹූරෙන් සතුට වෙනවා තන්නහා නිස්රිත ප්‍රතියකින් හරිද වගේම ඇහෙන් රූප කණෙන් සබ්ද නාසයෙන් ගන්ද දිවෙන් රස සරීරයෙන් පහස මනසිං ධම්ම කියන අරමුණු අරගෙන ඒවාගේ ඇලි ගැලී වාසය කරන ස්ුරූපයක් තියනවා නං ඒකැන්නේ අභිනන්දනය ගැබුරින් ඒවාමහි ජීවිතය කියලා ඒ මත්තේම සතුටුව වී සතුටවෙ වී ඇලියලි ඇලියලි යමෙක් කටයුතු කරන්නේ නම් අන්න ඒ කටයුතු කරන ස්වභාවය යමෙක් තුළ තියේ නම් අන්න ඒ තැනැත්තා පැහැදිලිවම ඒ තැනැත්තා පැහැදිලිොම් ඉද්‍රංවරවාසය කරන කෙනෙක් අන්නයාගේ සීල හානුභාග්‍ය සීලයක් ඒ කියලා කියන්නේ ඒක ෂයවෙන තත්ත්වයේ සීලයක්. එතකොට මිත්‍යා කල්පනා බහුලව තියෙනවා කියලා කියන්නේ. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා එතකොට විහිංසා සංකල්පනා. කාම ව්‍යාපාද විහිංසා එක කියල කියන්නේ පංචකාම සම්පත්තිය ගැනම කතා කරන ඒ ගැනම කල්පනා කරන ඒවාම හොදයි කියලා හිතන ඉළඟට තරහා ගැන ගැටීම් බහුලව චින්තනයක් තියෙන, ඒවගේම හිංසාකාරී අදහ හිංසාකාරී අදහස් තියන අන්න ඒ වගේ චින්තනයක් හරිද. එතකොට ඒ වගේ මිත්‍ය සංකල්පනාවලෙන් බහුලව මිත්‍යා විතාර්ක බහුලව වාසය කරන කෙනගේ සීල හානි වෙනවා ඒ සීල කැඩිලයනවා ඒ එතකොට පළවෙනි වර්ගී කරනයටයි වැටෙන්නේ. දැම් මෙවා කියද්දි. දරුවන්ගේ අභවෘ්ධයට කටයුතු කරණ්ඩු නෑ ඒ සඳහා. නොයෙකුත් ආකාරයේ රත්වලි දැවිලි සහිත මෙනෙහි කිරීම් තියාගෙන න මම් මොනවා හරි කරලා අද මොනව හරි කරලා කියලා කියන තැන වැරදි කරලා හරි මේ තත්වයටට මගේ දරුවන්ග පත් කරවා කියන තැන හිටියොත් අන්න එතන තියන්නේෙගේ සීලය කැඩන්ඩ හේතුවෙන බහෝ දෙවල්තියනවා ඉතින් සීලය කැඩීමෙන් තියන අලාභ අපි දන්නවා බොහෝ අප කීර්තිය පැතිරෙනවා තමන්ගේ බෝග සම්පත්ව නාස වෙලා යනවා ඊළඟට නොමුලාව කාල ක්‍රියා කරන්නේ නැහැ කාලක්ක්‍රියාවවෙද මුලාවට පත්වෙනවා අපාගාමී වෙනවා එවගේ බොහෝ දේවල් හානි වෙන තත්ත්වයක් තියෙනවා කෙනෙක්ගේ. ඉති ඒකින්ද එවැනි හානි සිද්ධකරගෙන සංසාරක ජීවිතයම විනාස කරගන්නවා මේ ජීවිතයේ තියෙන මේ තත්වයන් අපි තේරුම් ගන්න ඇතවටුතු කරොත්. ඉතිං ඒකහින්දා විශේසයම දුස්සීරයන්ගේ ආස්ත්‍රය. මේ දුස්සීලෝ කියනකුට සමහර වෙලාට අපේ මව්වරු තම ඇති මේ කතා කරන්නේ ය හොරකංකරන අලි හොරු ඉන්නවා එතකොට රටේ තොටේ ඉන්න එහෙම ඒ බරපත්තලම වැරදි කරණා විතරන්න වේ දුස්සීල ඇඔ පොඩි පොඩි ඇංවල පවා බොරු කියන කේලාං කියන ඇද පරුෂ වචන කියමින් එතකොට විශේසයෙන්ම පොඩි හොරකමක් හරිකරමින් සත්තු මරමින් තවිදිහයට කටයුතු කරන අය ඉන්නවා පුංචි පුංචි දේවල් කියලා කියන්නට බෑ ඒ වැනි අයව ආශ්‍රය කිරීමෙන් බොරුගග අනිත්ත රවටනය හරියට උපසකම්මල අතරත් තින්නවාඒ සැබෑ උපාසකම්මල නෙවේ අපිසාමාන්‍ය වයිසකායට කියරන්න කොටම උපාසකම්මල කියලා ඒ ඒ අයි ඇත්තරම උපාසකම්මල නෙවේ එකට වයසකම්මලසාහ උපාසකම්මල කියලා දෙකොට්ටාසයක් උපාසකම්මල කියලා කියන්නේ බෞද්ධ දර්ශනය තුළ හික් මෙෙන නිරදි සරනාගමනය ඇතිකරගත්තා ඇතමයි උපාසක මවරු කියලකෙන උපාසිකා වෝ කියලා කියන්නේ. උපාසක යෝ කියන්නේ ඒවගේ පියවරු. එහෙම නැති අයට අත්තරම උපාසක පාසිකා කියල කියඩ බෑ. ඇ එක්තරා ප්‍රඥ්ඥප්තියක් එක්තරා දියවුරුමක් තියනෙන. උපාසක උපාසිකාවන්ගේ එක්තරා දවරුමක් තියෙනවා. අන්න ඒ දිවුරුම තමයි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන කෙනෙක් කියලා ඉතින් පැත්තෙන් තමයි අපි ගොඩක් ඉතාමත්ම ඉහල මානසිකත්වයකින් යුත්තව කටයුතු කරන්නඕනු පසකු පාසිකාවන් කියනය ඉතිං ඒ අය හැම්වලේෙන් බලන්ඩුවනු මගේ සීලය මෙන්න මේ හානි වෙන ස්වරූපයේ තියෙන සීලයක්ද හරිද අනිවාරයම දුස්සීලයන් ඇසුරු කරනවනං ඒවගේම ආදීනව නිබඳව දකින්න තම් මේ සීල කැඩනුත්මට සිද්ධ වෙනද සීලය කැරනුත්මට සිද්ධ වෙන දේ කියලා ආදීනව දකින්නේ නැත්තං ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් මිත්‍යා කල්පනා බහුලව තියෙනවා නං ඉන්ද්‍රිය අසංවර වෙනවානං ඒ සීලය හානි වෙන පැත්තර බරයි හරිද ඒ සීලය හානිවෙන පැත්තර බරයි හරිද ඉති ඒක හින්දා මේ දැන් බලන්ට මේ දැම්මම බලන්ඩ මම කොතනද කියලා දැම් විමසල බලන්ඩ මගේ තත්ත්වය කොතනද මංකොයි විදිහට ද සීලයා රක්ෂා කරලා තියෙන්නේ කියලා විමසල බලට. දැනට ඒවගේ හානිවෙන පැත්තරද තියෙන්න කියෙලා. දෙවැනි කාරණාව තමයි ටිති භාගිය කියලාකැන් එක අරහානිවනි පැත්තරම් බර නැහැ. නමුත් ඒක සාර්ථකම එකකුත්නෙ වෙයි මේ සීලෙන්යා සතුටු වෙනවා හැබැයි එයා මේ සීලයෙන් සතුටු වඋනාට, සිත රැක ගැනීමේ වැඩපිළිවෙරතුර නෑ ය සීලේ අරක්ෂාකරගෙන කොහමරි සතුටවෙන සුරුපයක් තියෙනවා. එතකොට සිත රැකගන්නව වැඩපිළිවෙලක නෑහ. මොකද මේ සිත රැකගන්නාව වැඩපිළිවෙල නෑ කියල කියන්නේ. එයා මේ කමටහන් ගැන විමසන්න නැහැ. ඒ කියන්නේ දැම්ම එහෙමයි. එයට අපාය බය වගේ දැනිලා ඒ වගේ මේ සීලය කැඩෙන්ඩ බයගතියක් හිතේ වෙලා ඒ බය හින්දා. තදාංග වසයෙන් එක යටපත් කරගන්න දැම් ඒගේ අය මෙෙන මේ වගේ අය කාමය වර්දවා හැසිරීමේ කැමැත්ත හිතේ තියෙනවා හොරකං කිරීමේ කැමැත්ත හිතේ තියෙනවා වනමුත් කරන්නේ. ඒ ගැන මිත්‍යා සංකල්පනා නැහැ කලින් වගේ ඒමකද ඒකෙන් උපදින ප්‍රීතිය භුක්තිවිදින මයා සතුට වෙන සීලේ රකිමින් සතුටු වෙනවා හැබැයි ස්තීර කර ගණඩ යන්න නෑ නැවතීමක් තියෙනවා එතන සීලය ආපස්සට හැරෙන සවභාව අඩුවත් එත් තුළ ඉඩ පුළුවන්ර අනිත්ත එක්ෙනනාගෙන පලවෙෙනක් කෙනගේ කොයි වෙලාව මේ සීලය කැඩිලඇද කියලා කියන්න පුලන්කමක් නෑ. හ ඉතාමත්ම වේගෙන්යා සීලය කැඩන පැත්තර බරයි ඒකන්නේ මේ පරිහානය පැත්තට ඉතාම බරයි සීලය එහෙම ටිතිභාගිය නෑඇ මේක නැවතිලා තියෙනවා ටිති කියලා කියන්නේ එතන නැවතුම් ලක්සයක් මේ කියන තත්ත්ය තුළ ඒ එක සතුට විදිනවා සීලයෙන් සීලය රැකීමෙන් ලබන්න වූ සතුට විදිනවා. නමුත් එයාට අර කාමයවර්දව හැසිරීමට හේතුවෙන සංකල්පනා ඉංකර ගණ්ඩෝනේ ඒ කොහොමද ඉංකරගන්නේ ව්‍යාපාදයට හේතුවෙන තරහට හේතුවෙන සංකල්පනා අයිංකර ගණ්ඩෝ නෑ ඒවා කොහොමද අයිංකරගන්නේ ඒ වගේ අදහස් නෑ. ඒ වගේ සිතුවිලින් නෑ. ඉති එතකොට ඒ ඒ සීලය සමාධියයට බරණෑ. සමාධය පැත්තට නැබුරුණේ නමු සතුරක් තියන ප්‍රෝධය ඇතිවන එතන නැතිලාලන්න චිතිභාගක ලක කියන්නේ එපමනකින් නැවතිලා තියෙන්නේ. ඒකත් හානිවෙන්ඩ පුළුවන් ඉක්මනින්ම මොකද මේක හුඟක් වෙලාවට ප්‍රීතිය පදනම් කරගෙන ය බයවීමක් හින්දා යම් කිසි තමන්ග තිෙන චිත්ත සක්තියකින් නවත්තගෙන ඉන්නවා. නමුත් කමටහන් හෙීමක් නැති හින්දා. හිත ප්‍රබලව සිතුවිලී වර්ධනය නොකරන හින්දා. නැවතිලා තියන්නේ වර්ධනය නොකරන හින්දා නැවතිීමක් තියෙන නමුත් හැබැයිය පලවෙනි සැර තැන වගේ ඉන්ද්‍රිය සංවර්භාවයක් නෑ හිද මේ මෙයා හෙමව හැඳන ගතියක්ත් තියෙනවා. නමුත් මේක නිවනට හේතුවෙන්නේ නැහැ මොකද මේ ගත්ෙක්යා එයාගේ මානසික වර්ධනයක් කරගන්න පරිහානිියකුත් නැ. ඇ නමුත්. පරිහානියට පත්වීමේ ඉඩකඩ ගොඩක් වැඩි ඒ කාලය තුළ එයාගේ සීල පරිහානිය පැත්තට නෑ නැවතිලා තියෙන්නේ අභිවෘධියකුත් නෑ පරිහානිියකුත් නෑ නමුත් පරිහානයට හේතුවෙන්න්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි ඒකද පලවෙනි අවස්ථාවෙනම් ඒ පරිහානිය පැත්තටමයි තියෙන්නේ ඒ මොකද දුස්සීල ඇසුර මිත්‍යා කල්පනා බහුලවීම් ආදියගත්තහම ඒ සීලය කැඩන්ට තිෙනෙටගඩ ගඩාක් වැඩි එතකොට දෙවැනි අවස්ථාවේද ඉන්න බලන්ඩ හුඟක් අය පලවෙනි අවස්ථාව තමයි රැදිලා ඉන්න මං ආය අය මතක් කරනවා සත්‍යවාදීව තමන් දිහා බලන්ඩ හරි ඉතා සත්‍යවාදීව තමන්දිහා බලන්ඩ මේ කාරණ ඇත්තද කියලා මේ කාරණාවේ මං කොත නැද නැදිලා ඉන්න කියලා ැරි වෙලාවක්කොත් පලවෙනි තැනං ඉන්න හානිවෙන පැත්තට බරවනගින් නික්මට හදා ගණඩඕන. එතනින් මෙහා යන තත්ත්වන් හොඳයි. ඒමකද මේ සසර මහා දුකස්කන්දයකට වැටට තින ඉඩකඩක් තියෙනවා. සසර මහා දුකස්කන්දයකට වැටෙන්ට තියෙන ඉඩකඩක් තියෙන හින්දා අපි බලන්ඩඕන ඒ තත්ත්යෙන් ආරක්ෂාවෙන්ඩ කොයි විදිහකින් හරි. කොයි ක්‍රමවේදයකින් හරිම මේ තත්ත්යෙන් ආරක්ෂාවෙන්ඩ අපි හැම්ම වෙලාවකම උත්සහ ගණ්ඩෝනෑ හැම නිමේෂයකම උත්සහ ගණ්ඩෝනෑ. ඉතින් මේක තමයි අපේ පැත්තිෙන් අපි ඇතිකර ගත යුතුමානසික තත්ත්වය කියලා කියන්නේ. හොඳ මීළඟ තත්ත්වය තමයි විශේෂ භාගීය සීලය ආරක්ෂ කන්න කෙනා විසේෂ භාගිය කියන වර්ගී කරණය ඒ කියන්නේ හැමවෙලීම ඒ සීලය සමාධයට බරයි ඒ කියලා කියන්නේ. කමටහන් හොය වරූපය තියෙනවා චිත්ත ඒකාග්‍රතාවයක්ට නැබුරුවෙන ආකාරයට නිබධව සමාධිය ගැන අදහස්තියවා සමත භාවනා ගැන විශේසයෙන් අදහස්තියනෝ. චිත්ත ඒකාග්‍රතාවෙන් ලබන සුවයට බර මට්ටමකට මේක වර්ධනය වෙලා. ඉති ඒක හින්දා ප්‍රීතිය හොයෙන ගතියක් තින ලොකු ප්‍රමෝදයක් ඇතිනො අමේසීලේ අකන්්ඩයි. අණඩව සමාධි සංවත්වනිකයි කියළැන සමාධයට බරවෙලා ආරක්ෂා කරන සීලයා. ඉතින් ඒ සීලය හේතුවෙන් පැහැදිලිවම චිත්තචෛත්සිකයන්ගේ පස්ද්ධයක් ඇතිවෙන මට්ටමට මේ සීලය ආරක්ෂා වෙන සීලයක්. එතකොට ඉක්මනිින් ප්‍රථමධ්‍යාන ආදී තත්වයන් වලට එඩ පුලුවන්කම තියෙනවා අකණ්ඩව රැකෙන සීලයක් ඒ සීලය ඉද සිහිය. වීර්ය ඉවසීම අධිෂ්ඨානය වැනි ගුණන්ග රැකෙන රැකෙන වාර්යක් ගානි වර්ධනය කර ගනිමින් කටයුතු කරන කෙනෙක් එන්න එහෙම සීලයක් ආරක්ෂ කරනවනං ඒ සීලය තුළින් ව්‍යතික්‍රමණ මට්ටමට එහා ගිය සීලයක් මෙහ ඒ කෙලාගන්නේ ව්‍යතික්‍රමණ මට්ට වඩා පරියුට්ටාන මට්ටමට එහාගේ කේ පරිවුට්ටාන මටම නැති කරන්න දන්නවා සීය තුළින් ஐගෙන් ව්‍යති ක්‍රණමටටම. නමුත් සීලය තුළින් ලබන පන්නරය සිතේ සමාධයට විශාල හේතුවක් වෙන යඋපදින ප්‍රමෝදය. ඉතින් විදර්ශනාවක් නැතුව වනත් සීලය ආරක්ෂා කරන කෙනෙක් ඒ ප්‍රමෝදය උපරිම ැබුවත් සමතයකට විශා ලාභයක් වනමොකද සිත පාලනය ආරභ වන්නේ සீலை. සිතේ පාලය සිතපාලනය කරගෙන කටයුතු කිීම, ප්‍රබලව ආරම්භ වෙන්නේ සීලයෙන් නිසාවෙන් එතකොට සීලය නිසා ඇතිවෙන යම්යම් ගැටලුකාරී තත්ත්වයන් වලින් අතමි දෙෙන්ඩ පුළුවංකමතියෙනවා ඒක හින්දා ඒතැනැත්තාට සීලය ආරක්ෂ කර ගැනීමේ හැකියාවන් තියෙනවා එතකොට ඒ තමයි සමාධයට බර ඊළඟට නි්බේද නිබ්බේද භාගිය කියක්ෙනවා එකට නිබ්බේද භාගිය සීලය කියලා කියන සීලයරහි නාකාරය නිබේ ාගය කියලා කියෙන නිදස්සනාවට ර ඒ සිත ක්‍රියාත්මයක වෙන ආකාරය එතන තියෙනවා. හරිද සල් රකිනකොට කෙනෙකුට. මගේ මේ සීලය මම ආරක්ෂා කරන්නේෙන ඥාන සම්ප්‍රයුක්තස්වභාවයක් තියෙන්න්නේ උන සීලේ ආරක්ෂා කරමින් දැන් ඇත්ත අවබෝධ කර ගත්වොත් කෙලෙස් නැති වෙනවා කෙනෙක්ගේ. කෙලෙස්වලට හේතුවෙලා තියෙන්නේ නැත්තන් රත්වෙන දැවෙන පිච්චෙන ප්‍රශ්න වල හේතු වෙලා තියන්නේ එහම කිවත්ඒ එක තරෙන වැඩ රත්වෙන දැවෙන පිච්චන ප්‍රශ්නවලට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ තියන කෙලෙස් ස්වභාවය තමයි ඔය රත්වෙන දැවෙන පිච්චන සුරූපයට ගිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ රත්වෙන දැවෙන පිච්චන ස්වභාවය තියෙන දෙවල් දැනෙනකොට තමන්ට හැම වෙලේ ම හින මංකොච රත්තලලාතිනද ංකචර දවිලාතිනනාද මංකොචට පිචලාලතිනාද. හරි අන්න එහෙම දැනෙනව නම් යම්කිසි කෙනෙකුට අන්න ඒ දැනීමත් එක්ක කල්පනා කර ගණ්ඩ වෙනවා ඒ දැනීමත් එක්ක කල්පනා කර ගණ්ඩ වෙනවා මම මීට වැඩිය මම මීට වැඩිය සැනසේදායක ජවිතය අවශ්‍යතාව තියවා ති කාරණා හොයන්ඩෝඕනෑ මේක තියෙන පීඩිත තත්ත්වය දකිින්්ඩෝ නෑ මේක තියන පීරිිත තත්ත්වය දකිින්ඩ දකි නකොට අපිට තේරෙන්ඩෝ නෑ මේක හරි නිකං දැ කෙස් එක් යන තත්වය බලන්නකෝ අපි හිතඩකෝ හොරු රංචුවක් ඇවිල්ල මට පහර දුන්න කියලා පහරදිලා මගේ වටිනා දවල් වගේ අරංගයා එත ඇඟ ඉදින හොඳටම දිවිනසා ගන්න න යන්න ඒ වගේ මේ නොයකුත් ආකාරයේ රටේ ලෝකෙ තියෙන දේවල් හින්දා නොයකුත් ආකාරයේ කෙරෙස් ධර්මයන් උපදිනවා අපේ චිත්ත සන්තාන බල හරිද චිත්ත සන්තාන වල කෙලෙස් ධර්මයන් උපදිනවා ඒ උපදින කෙලෙස් තර්ම යන් අපේ සිතට මා පීඩනයක් ලබා දෙන දේවල් ලෝභයක් එහෙමයි දේශයක් එහෙමයි මොහොය ෙමයි හරිද මේ පීඩනය හරිර නිකං හිතන්ඩකෝ අපි යම් කිසි දෙයක් කෙරෙහි ලෝබයක් ඇතිකර ගත්ත කියලා තදින් එහෙම තදිින් ලෝභයක් ඇතිකර ගත්ත හම ඉතාමත්ම හොඳින් තේරෙනවා අපිට තදිින් ලෝභයක් ඇතිරගත් හම් තාමත් හොඳින් තේරෙනවා දවන පචන සුභාවයක් කියන. දේයක් ඇතිරගත් හම ආයි කියන්් දෙයක් නෑ. දේශයක් ඇතිකරගත් හමත් ආය කියන්් දෙයක් නෑ. තද බල ආකාරයේ ගැටලු කාරිතත්ත්වයක් තමයි දේශය කියලා කියන්නේ. ඉන් ඒ රත්වෙන දැවෙන පිච්චෙන සුරූපයක් තියෙනවා. අන්නේ රත්වෙන දැවෙන පිච්චෙන ස්වරූපය හැම වෙලේම හරිණිගඟර මම් පහරු හොරු ඇවිල්ල තලාපෙලා දාලා ගියා වගේ න න නව නැව නැවත නවත රිදෙනවා. හරි නැවත 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 රිදෙනකොට අපි තේරුම් ගන්නවා තේරුම්ග්ඩු නුවන තියන කෙනෙක් මේකෙන් අතමිදීමක් තියෙනවාවද කියලා. කෙලෙස් පෝෂණය වෙන ආකාරයට කැමති රූප නැවත දකිමින් කැමති සද්ද අසමින් කැමති ගන්ධ කැමති රස කැමති පහස ලබමින් කටයුතු කරන කෙනෙක් ප දකිමින් කැමති සබ්දසමින් කැමති ගන්ධ කැමති රස කැමති පහස ලබමින් කටයුතු කරන කෙනෙක් පින්නත්න ඒවාගේ ඇලි ගැලී වාසය කිරීමෙන් සැනසීමක් ලබනුවාය කියල හිතු අට එතන ස්තීර සැනසීමක් ලබන්න ඒවාගේ සතුටු වෙන වාරයක් 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 ගාන ඒවා නැතුව බැරිවෙනවා ඒවායින් ඇලි සතුට වෙනවා නං යම් කිසි කෙනෙක් ඒවා ජීවිතයට අත්‍යවශ්‍ය දෙවල් විදිහට භාවිතා කරන්ට විතරක් තිබියයුතු තේවල්. හරි. ඒවා ඕනෑ රූප ඕනෑ සද්ද ඕනෑ ගන්ධ ඕනේ රස ඕන ති මින්ද්‍රියන්තිය නේගටනේ. ඒ තියෙන්නේ ජීවත්වීම සඳහා භාවිතා කරන්න. ඉතින් ඒ භාවිතා කරන ගමන් ඒවට අදාළ දෙවල්ල තද බල ඇලීමක් ඇති කර ගත්තහම. ඒට ඇැට අදාළ රූපයේ කනට අදාලා සබ්දේ නාසට අදාළ ගන්ධ දිවට අදාළ රස. මේවාගේ ඇලි ගැලී වාසය කිරීමෙන් යම් කිසි ආකාරයක වැරදි ඇසුරක් නිසාවෙෙන් මොකද වෙන්න ඒ වැරදිහට ආශ්‍රය කිරීමෙන් ඒ නැතුව බැරිවෙනවා රත්දිලි දැවිලි පිච්චි වැඩ වෙනවා. මේක දැනගත්ත කෙන විසදුමක් හොයෙනකොට යයට තේරෙනවා. මේ ඔක්කොටෝම හේතුව ඇත්ත දන්න ඇැතිකම කියලා. ඇත්ත දන්න ඇතිකම කියලා තේරෙනකොට ඒකෙන් ඇත්ත දැනගැනීම සඳහා තමන්ව අවබෝධ කර ගැනීම සඳහා. වැඩිවෙලක්ඕනො ලා තිෙරෙනවා ඒකට සිල්ලාරක්ෂ කරගෙන ඇත්ත අවබෝධ කරන්්ඩුන මොකද ඇත්ත අවබෝධ කරනවා කෙලකයන්නේ මේ ජීවිතය අතබෝධ ස්රූපය නැත්තම් පංචපදානස්කන්දේ ඇත්ත තත්ය අබෝධ කර ගැනීම ඒ අවබෝධ කරගැනීමෙන් ඒ පංචුපාදානස්කන්දේ ඇලෙන ගතයම නැතිවෙනවා ඒන අනුසය නැති වෙලාන ඒ දැනගත්ත කෙන ඒ අවබෝධ කරන්් ඕන කන ක්‍රමවේද හයනවා ක්‍රමවේදහයනට ඒට ඕන ශක්තිමත් හිතක්. ප්‍රබල හිතක් ඕනේ ඒ කත්තයකට පත්වෙච්ච හිතක් ඕනේ. හරි ඒන්නේ යමක් දිහා එක අරමුණකින් දීර්ඝවසයෙන් අරමුණු කරගෙන ඉන්ඩ පුලුවන් සිතකවශ්‍යිතාවයක් යනවා. අන්න ඒ සිත තමයි ඇතිකර ගැනීමට තමයි සමතය ඕන වෙන්නේ. ඉතින් ඒක විදර්ශනාව දිරියටටරගෙන යන්ඩ පුළුවන් බලන්ඩ සීලය රකින කෙනාට සිහිය ඕනෑ වීරයෝනෑ ඉවසීම ෝනය අධිෂ්ඨානය ඕන මොනුවරද මේ ශක්තිමත් හි මුවරද ඇත්ත අවබෝධ කරගඩ විදර්ශනාවට විදර්සනා අවබෝධය ඇතිකර ගණ්ඩ ශක්තිමත් හිතක අව්‍යතාවය තියෙනවාය කියලා දැනගෙන. හරියට නිකං යම් කිසි යුද්ධෙකට යන්න සොල්දාදුවන් වැැස් කරන රජෙක් වගේ හරි දැනගෙන මෙවැනි මෙවැනි පුහුණු සොල්දාදුවන්ගේ අව්‍යතාව තියෙනවා හැම පැත්තකින් පුහුණු කරනවා වගේ අපිට තියෙන්ඩ ඕනෑ හැම වෙලාවකම හැම නිමේෂයකම, හැම වෙලාවකම, හැම නිමේෂයකම, තිබිය යුතු තත්ත්වයක් තියෙනවා ඒ තමයි මේ පුහුණුව කියන එක. සීලයෙන් ලැබෙනවාය, ඒ ඥානය සම්ප්‍රයුක්තව සිල් රකින්න සිල්රකින හැම වෙලේම තිෙන්ටු අදාසක් මේ දුක්කිත තත්ත්යෙන් අතමිදීම සඳහයි ම මේ සීලේ ආරක්ෂ කරන්නේ කියලා. අන්න ඒ විදිහට ඒ සීලේ ආරක්ෂා කරනවන මං මේ අවබෝධ කරඩ ඇත්ත අවබෝධ කරගණ්ඩ අවශ්‍ය වන චිත්ත ශක්තිය නිර්මාණය කර ගන්නඩ එම මේ ආරක්ෂා කරන්න සීලේ ආරක්ෂ කරනකොට ඒ හැඟීමෙන් යුක්තව නං. ඥාන සම්ප්‍රයුක්තයි කියලා. සීලය ආරක්ෂා කරන්න ඕන කියන හැඟීමට එකතු වෙලා තියෙනවා නිවන් අවබෝධි කර ගැනීම සඳහා ආරක්ෂා කරන්න කියලා. අ්‍යතකොටයි ඒ නිබ්බේද භාගීය වෙන්නේ කලකිරීම් සහිත. හරිද කලකිරීම පංචුපාදානස්කන්දයෙහි කලකිරීමට හේතුවෙන ආකාරයට, කලකිරීමෙන් අතමිදීමට හේතුවෙන ආකාරයට ඇත්ත ඇත්ත තේරුම් ගන්නකොට පංචපාදානස් කන්දේ කලකිරෙනවා පෙන් නත්න්නේ. පංචිපාදානස්කන්දේ කලකිරෙන්න්න තුළ සීලය රැකීම ස්තිර වෙන. මොකද දෙයායට පංචිපාදානස්කන්දය නිසා පෞකරගණ්ඩ වැහතාවයක් එන්නේෙ නැහැ. ඉතින් ඒවගේම අර සමාධිය මුල්කරගෙන චිත්ත අභ්‍යන්තර ප්‍රීති උපදවාග්ඩුවෝනෑ. කායික වසයෙන් සැප දිට්ට ධම්ම වේදනීය සුක විහරණය කියලා බුදුරජාන්හන්සේ දේශනා කරලා තියෙනො කියලා ඒක දැනිලා ඒ වෙනුවෙන් චිත්ත ශක්තිය වර්ධනය කරමින් සීලය රකි එක සමාධීයට බරයි. හරිද එතකොට ඒක තමයි විශේෂ ාගිය කියලා කියන්න එතකොට ඒ තමන්ගේ කල්පනාව යෙදෙන හැටි මොනවද මෙතෙන්ට සම්ප්‍රයුක්තවෝ යදෙන ධර්මතා. අපි යමක් කරනකොට හේතු දැනගෙන කරන්න ඕේ ේතු ැගෙන කරේ නැත්තං අපි ඒ කරනදේ සාර්ථක වෙන්න නෑ. හේතු දැනගෙන කළේ නැත්තං අපිට ඒ කරනදේ සාර්ථක වෙන්නේ නෑ. ඉතින් අන්නේ කරනදේ සාර්ථක කරගන්නටයි අපි හැම්ම නිමේශයක මුත්සා ගණ්ඩෝ. හැම වෙලාවක මුත්සාහගණ්ඩුව නෑ කරනදේ සාර්ථක කරග්ඩ. දැනගෙන කරන්්ඩෝ දැනගෙන කරොත් අපි යන මග දන්නවා. යන මග දැනගෙන යනව නං අතර මං වෙන්න නෑ යන ගමන නොදැනගෙන යන අය අනිවාරයෙන්ම කොයි පැත්තර විසිවිද කියලා කියන්න බෑ ඉති හුඟක් අයි ඔහෙ සිල් රකිනවා ඉතින් ඔොහේ රකිනවා. දුස්සියලේ වාශ්‍රය කරමින් ඉන්ද්‍රයා සංවර කර ගනිමින්. ඉතින් යාලා අර පලවෙනි තත්තරතම වැටෙන්නේ. ඉතින් සීලයෙන් සතුට විදිනවා. චිති භාගිය කියන තත්වට පහම. නමුත් ඒ සතුට කොහෙෙන් ආවාද වන ඇති ඔහේ සීලයෙන් සතට විදිනවා ඉදිරියක්ක් ගෙන හිතන්නේ. පිරිහේ ුවන් ක තන්න වෙලා නැවතිලායින්න. තින් ිති බාග කියනක හරි බහනකයි පල්ලහ පැත්තර එක පැත්තකට ගිය එකක් නැවතිලා තියන අවස්ථාවක්කේක. ආයන් පෙතර හැරෙන්ඩ පුළුවන්කම තියන. අහරි තනි පැතර හැරෙන්ඩ පුලුවන්ම තින තියකහින්ද. කරනද අපි හරියටට දැනගෙන කිීම ඉතාම වැදගත් අුසය පරිුට්හන විියති ක්‍රමණ කිය මට් අක්තුන ගැන හොඳ අවබෝධයක් තියෙන්ට න කෙනකුට අපිවප පැදිික තින ොක් ගට මංහිතනෝ මතක ඇති කියලා හැගිලා වගේ තියන කෙලිස්ධර්මයන්. ඒ කියන්නේ මේ වෙලාවේ නැහැ නමුත් අරමුණක් කාපු ගමක් හැදෙනෝ මට මේලා අතරහහිල නෑ උදහරණයක් විදිෙට හැබැ තරහට අදාලා අරමුණක්කාපු ගමන් තහර කියෙනෙක මතුවෙනවා. යන් දැනට තියෙනවා හැදෙන ගතිය. අපි ඔගට කියන ටකරමක් නිකන් තියෙනකොට අපි දන්නවා ඒටකර මේ මොුණහරි වැටුණුත් සද්්‍යය හෙන ගතියත්වයනවා. හරි ඒ ටකරම මනහරි වැටුොත් සද්‍ය හැන ගතියත්වයවා. අන්න ඒ සද්ධය ඇහෙන ගතිය. වෙලා සද්ධ නෑන ඒ වගේ ගතිය තියෙන්නේ. ඒවගේ දැන් තමන්ගේ සන්තාානය තරහන හැබ පොඩ්ඩ ඇත්තන් තරහ ඇතිවන ගතිය තියෙනවා. හරිද උළුගත්හම් මුළුවල හෙම සද්්‍ය හැන ගතිය නෑ. ච්චර දරුණුවට සද්ධහන ගතිය නෑ. ඇයිතින් එන්න ඒ වගේ ඒ තියන ස්ොභාවය අපේ හිතුත් ඒවගේ ස්වභාවයන්ගෙන් යුක්තයි සමහරසිත්වල කෙලෙස් උරන ගතිය වැඩි සමහර සිත්්වල හෙම කෙලෙස් වැගිරෙන ගතිය අඩුයි. එක එකගේ ගතීන් තියෙනවා ඒවාඩුව වැඩිවෙමින් තමයි තක් සැකස්වෙින් තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගණ්ඩ ඕන මෙන්න මේ ගතීන්ගෙන් තියෙන අනුසය තත්ත්වයම අයිංකර ගඩ තමයි මේ විදර්ශනාව ඕන වෙන්නේ. විදර්ශනාව අවත් තමයි ආය සද්‍යයහැන ගතිය නැතිවෙන්නේ දඟලන ගතය නැති වෙන්නේ කියන්න ටකර මේ සද්‍යය හැන ගතිය වගේ මේක තියෙන මේ කෙලෙස් උපදින ගතියම නැතිවෙන්නඩ ඕන. ඒ සඳහා තමයි ඒ ්‍යතිික්‍රම ට්ටම කියලාක් දැංුව. සුපදින ගතිය තියන හිතක දැන් තරහහා ඇතිවන ගතියතියන හිතකි සෙලම තරහයනවා. තරහ අපපුහම අපපු අවස්ථාවට කියන පරියුට්හන කියලා. අ තරහා ඇවිල්ල නැති අවස්ථාවට කියන්නේ අනුසේ කියලා. අනුසය පරියුට්ටාන ඉ පස්සේ තරහ කියන එක සම්පූර්ණයම වර්ධනය වෙන තත්ත්වට ආපුහාම ඒකට කියනවාඒ එකනි වර්ධනය වෙලා ක්‍රියාත්මක වෙන මට්ට ආපුහාම පරිුට්ටහන වර්ධනය වෙලා වර්ධනලා වර්දනය වෙන මට්ටමටැවෙල්ලා. සීමාවකින් හට එක්කො ගහනවා එක බනිනවා දැන් ඒකට අනිත්්‍යවල්ලුට අදාළවත් හෙමයි ඒ වැරදි ක්‍රියාවහය දෙනවා. අන්නේ මට්ටමට ආපහම කියනවා ඒට වියතික්‍රමණ කියලා. මේ තුනම ඉවත් කර ගත යුතු තුනක් ඉතින් ඔය ව්‍යතික්‍රමණ නැතිවෙන්නේ හරිර සිල් සමාදන් වෙන කොටයි එතකොට පරිියුත්්ටහන නැතිවෙන්නේ සමාධියයෙන් විදසන සමාධියය හෝ සමත සමාධියයෙන් කොට විදර්ශනාවෙන් තමයි යම් කිසි කෙනෙක්ගේ මේ කියන අනුසේ නැති වෙන්නේ ඇති මේතුන ගැන හොඳ අවබෝධයක් තියෙන් ඕන කෙනෙකොට මගේ මානසික තත්ත්වය තුළ මොනවද මට තියෙන තත්වයන් මගේ මානසිකත්වය තුළ දැනටමගේ මානසිකත්වය තුළ අහවල් හවල් කෙලිස්තර්මයන් කොයි කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ. අහවල් හවල් කෙස්තර්මයන් කොයි කොයි විදිරද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට තියෙන්ඩඕන යම් කිසි ආකාරයක අදහසක්. ඉති තමන් ගැන තමන් දැනගෙන හිටියොත් මගේ සීලය කොතෙන්ටද භාවිතා කරන්නේ හැබලඒම අදහසක් තියෙනඕ හානිවෙන්න තැන හානිිය නැතිකර ගැනීමේ අදහසක් අපේ තුළ හැම වෙලාවකම් වගේ තියෙන්ට ඕන. හරි දැනට තියෙන තත්වය කියෙන තේරුම් ගණ්ඩ ඕන. එම තේරුම් ගත්ත හම මයි අපේ හිත පාලනය කරන මූල ධර්මටික අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ තන් ඉන්න තත්වය තේරම් ගන්ඩුම පලවෙෙනනි තත්වේද ඉන්නේ. හානිවෙන තත්වයද මගේ සීලේ තියෙන්නේ ැත් ටිති බාගිය කිය තත්වේද තියන්නේ විශේස භාගිය කියන තත්වද තියෙන්නේ නැත් එහෙම නැත්තං අපි දන්න මේ නිබ්බේද භාගියවද තියන්නේ මේක මං පංචුපාදානස් කන්දය කෙරෙහි තියන ඇලීම් අයින්කිරීමේ විදර්ශනට නැබුරුුවච්ච හිතකින් ද බම් මේ සිල්රකින්නේ එතකට ඒවැනි ත්වයකට තමංග විනිශය කර ගනිමින් තමන්ගේ පාලනය ඇතිකර ගනිමින් කටයුතු කරනෙනුට තමන්ග විනිශය කර ගනිමින් තමන්ගේ පාලනය ඇතිකර ගනිමින් කටයුතු කරන කෙනෙකුට පින්නත්න්නේ හැකියාවක් තියෙනවා එය නිසි පාලනයට ලක්කර ගන්ඩ පුරුදු පුහුණ වඋනාට පස්සේ හැකියාවක්තියෙනවා පැහැදිලිවම ඉතා පැහැදිලිවම ඒ තියන හැකියාව තමයි මේ තමන්ගේ ලෞකිකත්වය තුළ ශක්තිමත්ව ලෞකිකත්වයට බුණ දෙන්න මොකද හොන්තටට සිහිය තියෙනවා හොඳදට වීර්ය තියෙනවා ොඳට ඉවසීම තියෙනවා හොඳට අධිෂ්ඨානය තියෙනවා එතකොට ඒවගේ මානසික ශක්තිය නුපේක්ෂාව තියෙනවා මොකද මේ සීලය තුළින්ඒ හැම එකක්ම සීලට යන්ට දෙ නැතුව කඩාගෙන යන්ට දෙන්න තු සීලය රකින හැම වාර්යක මේවා වර්තනය වෙලා. සමාධී වඩන හැම වෙලාග මයකෙන ශක්තියන් වර්තනය වෙන විදසනාව වැඩිනකොට සිල් කැඩ හේතුන ගොඩදදිව ලයි වෙනවා. ඉ හිත බොහෝම නිශ්චල්ල තත්ත්යකට පත්වෙනවා සමාහිත තත්වයකට පත්වෙනවා. ඒ සමාහිත තත්වයකට පත්වෙන සිත අනිවාරයෙන්ම ලෞකිකත්වය තුළ ඕන මිලක්කකට යන්ඩ මෙතැනැත්තාට ශක්තියක්ත්වයෙනවා ආපහු ඇදෙන්න්නේ නැතිවෙන්ට. ආපහු අදිින බලවේග අපි ඉතාම තදිින්. ඇදගන්නවා. අපේ ජීවිතය තියනෙන ආපහු අදින බලවේග අපි ඉතාම තදිින් අපහු ඇදලා ගන්නවා. අන්නේ ආපහු ඇදලාගන්න ඉතාම තදිින් ආපහු ඇදලාගන්න බලවේගයන් විසින් කොයි විදිහටද මේ කියන තත්වයන් මේ කියන වැඩපිලි වෙල කොයි විදිහටද අපි සකස් කරගන්නේ හරිද. ොයි විදිහට ද අපි නිරවුල් කරගන්නේ මේ කියන වැඩපිළි වෙල අපේ පැත්තෙන් හදා ගණ්ඩුනාාපහෝ වදින බලවේක කිස්සි දේකට ඉඩතියන් නැතු. ජීවිතය විනාසයට පත්වෙන්ට සසර ජීවිතය විනාසයට පත්වයෙන් නැතිවෙන්ට මේවා දැනගෙන මේවාගේ ආදීනවමනයහ කරමින් දව දස දවසි දවස දියුණුවෙන්ඩු නෑ ලෞකිකත්වය තුළ වගේම ලෞකිකත්යෙයි තා සාර්ථක තත්වයට බෞතිකත්වය වෙනමයි. ලෞකික ජීවිතය සාර්ථක තත්වයට පත්වෙනවා කියලා කියන්නන්නේ ධනේ බල විතරක් එකතු කිරීම නෙවේ ඉතිං ඒක හින්දා අපි බලන්ඩෝනෑ ඉතාමත්ම යහපත්වෙන්ට ඉතාමත්ම යහපත් අපේ ජීවිතය ගෙනියන්ට අපි ලොක්කු උත්සාහ ගණ්ඩෝන එහම ගත්තොත් තමයි අපිට පුලුවන්කම තියෙන්නේ කොයි විදිහකින් හරි මේ ජීවිතය සාර්ථකරග්ඩෝනෑ ය කියලා කොයි විදිහකින් හරි මේ ජීවිතය සාර්ථකරගණ්ඩෝනෑ කියන අදහස අපේ පැත්තෙන් එම උනොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේ සාර්ථක කරගණඩත් සසර ජීවිතය සූපත් කරගණඩත් පුලුවන්කම තියෙන්නේ එහම නැත්තන් අපි කොතන හරි ජීවිතය වර්ධ ගනිීවී. හරි කොතන හරි අප ජීවිතය වද්ද ගත්තොත් අපිට ගැටනු සසාකරත තත්වයන් එනවා සංසාරය ජීවිතයම දුක්විඳටන එක තමංශීලේ ආරක්ෂා කරනකොට ඥාන සම්ප්‍රයුක්තව ආයත් මතක් කරනවා ඒ සීලේ ආරක්ෂ කරන්න ඕනෑ කිය හැඟීම එනකොට. ඒ හැඟීමත් එක් ඇයි මම මේදය කරන්නේ කියන හැඟීමක් උපදිින්ට ඕන මිස්ත්‍රිතව ඇයිමම් මේදය කරන්නේ නිකා ඔහ කො හැරි දුවන කෙනෙක්කන්නවා දුවන ගමන්යා ඇයිමන් දුවන්න කියලා දන්න හයන්නවා.රි එතකොට හයි ඇදිකොට හයියෙන් ඇවිදින්නේ ඇයි කියලා දන්න හිමින් ඇවිදිනකට හිමින් ඇවිදි ඇයි කියලා දැනගෙන ඇදිනෙනෙක්කින්නවා නම්. ඒ බලන්ටඒ දුවන් ඕන කිය හැගීමත් තියෙනවා ඇයි දුවන්න කියෙන හැගමත්තින්න. ගේ සිල් රකින් ඩෝනි කියෙන හැකිිමත්තියෙන් ෝන ඇයිමන් සිල් රකින්නේ කියලා අදහසකුත් ඒත්ක එඩෝන එතකුටයි ඒක නිවැරදිනගේ අදහස අන්න ඥාන සම්ප්‍රයුක්ත වෙනවා ඥාන සම්ප්‍රයුක්ත වනොත් තමයි ඒකුසලේ ප්‍රබල වෙන්නේ. එතුකත් තමයි අපට ලෞකික ලෝකෝත්‍ර දෙපත්තම ජයගන් පුුවන්තත්තක පත් තිගේ සඳහ වශකන ක්තිය ධෛරය වීර්ය අධිෂ්ඨානය වාසනා ප්‍රඥාව හැමදිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවස නිවසේදං මේ ධර්මය ශ්‍රවණය කරන අයට එසේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය නොලැබනානං අපිට මේ ධර්මය ලැබෙන නෑ ධර්මය ලැබෙන්න්නට හේතුවෙච්ච ඒඇත්තන්ට බොහෝ පින්ඩස්සෙන අපි නිවැදි වෙනවාරයක් වාරයක් ගානි ධර්මස්ශ්‍රවනය වෙලා ඒ අයට පින්න මෝදනක් කලත් නැතත් බොහෝ පින්ටස්සෙනවා මොකද සංසාරික ජීවිතය විඳින්ට තියෙන දුක් නති වෙනවා ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තු. ඉති ඒ සඳහා කටයුතු කරපු ඒ කල්්‍යයාන මි්‍ර දායකත්වය ලබා දුන්න පින්නන්ත පිරිසට අපි ප්‍රාර්ථනා කරමු මේ කල්යානමි්‍ර ඇසුර ලබාදියම හේතුවෙන් සසර වසනතා කල් පාපමිත්‍රයන්ගේ ඇසුරකට දුස්සීල ඇසුරකට පත් නොවේවා. ඒ වගේම නොයෙකුත්තාආකාරේ මිත්‍ය විතර්ක ඇතිවන්නේ නැතුව කටයුතු කරමින්. ීවිතේ සාර්ථකර ගට සසර ජීවිත සුපත් කර ගන්නටත් කල්ලයානම ත්‍රාසිය ලැබෙන්නටත් අවසානිතු මියනයන් සැසනට මේ ඇත්තන්ට මේ සියලු පුුණ ශක්තියන් හේතුවේවා ලබි ප්‍රාර්ථනා කරමු. අද දසේ ධර්මදේශනාව දායකත්්‍යය වශයෙන් සඳහන් කළ තියෙන්නේ මහරගම යහම්පත් මාවත අරලිය උද්‍යානයේ අංක හැටතුනෙන් දහය ලිපිනේ පදිංචි එමචචූ නන්දනී මහත්මිය කියලායි දසිත් සිල්වා පුතනුවන්ගේ උපන්දිනය යේදීම හේතුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් දියණයටට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් දෙමාපියන්න ඇතුළු මිය පල්ලො යන්න එදෙනන සියු ඥාතිමිත්‍රාදිිට පිඩනමෝදනා කිරීමටත් සජීවත්ව සිටින පවල්වල සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහත් ලක් වැසි ලෝ වැසි හැමදනාටම උතුම් නිර්වාණාවබෝධරේවාගේ අරමණින් තමයි ධර්ම දෙශනා විදායකත්වය දරන්නේ. ඉතිං නන්දනීම හත්මිය බලාපොරොත් චාආකාරයටම දසිද්ධ සිල්වා පතනුවට නිදුක් නිරෝගීචිරජියන ලබේවා සුබ උපන්දිනයක් ලැබේවා නික් නිරෝගී චරජීවන දර්ගවශ ලබවාක කියල පාථනා කරන. ඒවගේම දියනිය ඇතුළු සුජීවත්වාසය කරන හැම දෙනාටම. එතුමිය දියනය ඇතුළු සුජවත්වාස කරන හැම දෙනාටම නිදු නිරෝගී චිරජීවනය ලබේවා මිය පරලො යන්නට එදන දෙවාපියන්න්න අදී සියලූ මජාත මිච්‍රාදන්ට මේ පින්න්න මුදන් වේවා හැම දෙනනාට තුම් නිින් සැසිට මේ ධර්ම දාන මේ පු්ණි කර්මය හේතුවක්ම වේවා කලපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාට තෙරවුවන් සරණයි.